සුබදායි දවසක්. සොඳුරු හිත ඇති සොඳුරු මිනිසුන් එක කතා කරන්න අපි හැමෝම කැමතිනේ. ඔවුන්ගේ ජීවිතත් එක්ක එක්කාසු වෙලා ඔවුන්ගේ ජීවිත ඇතුලේ ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදාගන්නත් අපි හරිම කැමතියි. ඒ වගේම තමයි ඒ සොඳුරු හිත් තියෙන සොඳුරු හිත ඇත්තොත් එක්ක කතා කරන ආදරණීයම වැඩසටහන සොඳුරු හිතක් විශේෂාංගය තමයි ඔබ මේ විදිහට මේ විදි අපිත් එක්ක එකාසු වෙලා ඉන්නේ. දැන් ඉතින් ඔබ බලනවා ඇති අද දවසේ මේ සොඳුරු හිත ඇති කතා බහක් එක්ක එකතු වෙන්නේ කවුරුන්ද කියලා. ඇය ගැන සඳහන් කරෝතින් දුවෙක් ඉපදුනොත් ඔහාර කියලා නම තියමු කියන තාත්තගේ බලාපොරොත්තුවත් ඉෂ්ට කරලා. ඒ වගේම තමයි 80 දශකයේ කරදිය වලල්ල පසු කරගෙන ක්ෂේත්‍රයට ආව දැවැන්ත කලාකාරිනිය. එතුමිය ගැන සඳහන් කරෝතින් කරදිය වලල්ල පහු කරගෙන ඇවිල්ලා මේ ක්ෂේත්‍රය තුළ අසිපත මමයි, පෙරලිකාරයෝ, වීර උදාර, ඒ වගේම අංජලිකා සුවඳ දැනුනා ජීවිතේ ඒ තැන් ඉඳලා වර්තමානයේ ඔබ වඩාත් ආදරය කරන ප්‍රවේගය, මායා, පුංචි අන්දරේ වගේම මේ වන විට තිරගත වන කතුරු මිතුරු කියන රිදී තිරය තුළ ඔබ දකින කලා ක්ෂේත්‍රයේ අති දැවන්ත චරිතයක් එක තමයි අද අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. එතුමිය ගැන මෙහෙම සඳහන් කරද්දී පුංචි තිරය වගේම රිදී තිරයත් ජයගත් එතුමිය හඳුන්වා දෙන්නම් මොරින් චාරුණි මහත්මිය. අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමිය. අයිබෝන්. කවදාවත් වයසට යන්නේ නැති චාරුණි කියන නම තාත්තා ඔබතුමියට නම් තියෙනකොට චාරුණි කියන නම තියෙනවා. ඔහාරා කියන නම මුලින්ම ඔබතුමියට තාත්තා යෝජනා කරද්දී ඉන්පසු චාරුණි කියන නම ශේෂ්ත්‍රය තුලින් ඔබතුමියට ලැබෙනවා. අපි මුලින්ම කතා බහට ප්‍රවේශයක් විදිහට කොහොමද මේ දිනවල කලා කටයුතු කියන තැනින් අපි කතාව ආරම්භ කරමු. ඔව්. මන්තා මේ මෙහෙම චුට්ටක් කියනනම් මුරින් ඔහාරා කියන නම තමයි මට මුලින්ම තාත්තා තියෙන නම වෙන්නේ. මම ඊට පස්සේ මුරින් ඔහාරා චාරුණි කියලා පසු කාලෙක සිනමා තුළදී වෙනස් වෙනවා. දැන් මම මුරින් චාරුණි කියන එක තමයි දිගටම යන්නේ. නමුත් මගේ අවශ්‍ය ලිපි ලේඛනවල මුරින් ඔහාරා කියන නම පාවිච්චි වෙනවා. ඒ දිගට තමයි යන්නේ. වර්තමාන කලා කටයුතු කියනකොට මුලින්ම මට මතක් වෙනවා අංජලිකට පස්සේ, සුවඳන්වා ජීවිතයට පස්සේ, පුංචි අන්දරේලාට පස්සේ කිව්වොතින් ඇත්තටම කොවිඩ් වේචනයෙන් පස්සේ අපි හැමෝම මුළු මහත් ලෝකයේම අසිරු තත්ත්වයකට පත් වෙලා අපි හැම අතින්ම හැමෝම ලොකු කම්පණයකට ලක් වෙලා තමයි අපි කාලයක් තිබුණා අපේ ජීවිතවල. අවුරුදු 3-4 කාලෙකින් පස්සේ තමයි ආපහු මේ සිනමාව අවදි වෙලා, කලාව අවදි වෙලා, අපි හැමෝම අවදි වෙලා කතුරුමිතු චිත්‍රපටයේ දැන් ප්‍රදර්ශනය වෙන්නේ. කතුරුමිතු චිත්‍රපටයේ ඇත්තටම මේ වෙනකොට දවස් 25 දවස් 30කට ආසන්නව ඉතාම සාර්ථක ලෙස ප්‍රදර්ශනය වෙනවා. ඉතාම විශාල ප්‍රේක්ෂකාගාරයක් හැදිලා තියෙනවා. ප්‍රේක්ෂක විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ සිනමාපටේ ඉතාම රසවිඳින්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් අපි ගෙදරින් ආච්චිගේ සීයාගේ හිරියම්මගේ ඉඳලා චූටි දරුවා වෙනකම් පවුලේ හැමෝටම එකතු වෙලා එකට වාඩි වෙලා බලන්න පුළුවන් විනෝදකාමී වගේම ඉතාම තරුණ මේ පරම්පරාවට ලොකු පණිවිඩයක් දෙන කතන්දරයක් තමයි මේ 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 සිනමාපටය ඇතුලේ තියෙන්නේ. ඉතාම ආදර්ශමත් චිත්‍රපටයක්. ඒ ඇත්තම කියන්න ඕනේ ඇත්තටම මම ගොඩාක් සන්තෝෂ වෙනවා ගිරිරාජ් කෞශල්‍යයි මගේ ආදරණීය කලා ශිල්පියා, මගේ ආදරණීය සහෝදරයා ඔහු කරපු චිත්‍රපටයක මට මේ මේ රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ඔහු ලබා දුන්නාට මම මේ ඔහු ගෞරවයෙන් ආදරයෙන් මතක් කරනවා ගිරිරාජ් කෞශල්‍ය මල්ලිව. ඒ වගේම නිෂ්පාදකවරයා සහ මගෙත් එක්ක සහභාගි වෙච්ච අද වෙනකොට ජයලත් මනරත් මහත්මයා අපේ අතරින් වියෝ වෙලා ඒ කණගාටුයි ඒක ඇත්තට මතක් කරනවා මිල කණගාටුයි. ඒ වගේම මහේන්ද්‍ර, ජයනි, රොඩ්නි, ප්‍රියන්ත, විමල්, ජයකොඩි, ගිහාන් ෆෙනෑන්ඩු, සුජානි මේනකා විශාල කව පිරිසක් මේ සම්පත් ජයවීර, පියුමි ඒ වගේ විශාල පිරිසක් සම්බන්ධිත මේ සිනමාපටය අද වෙනකොට සාර්ථක අන්දමින් ප්‍රදර්ශනය වෙනවා. ඇත්තට මේක ගොඩක් සතුටට කාරණාවක්. ඔව්, අපි හිතවතුන්ට ආරාධනා කරනවා කතුරු මිතුරු බලන්න මොරින් චරුණි මහත්මිය ඔන්න රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ඉතින් හිතවතුනි ඔබට පුළුවන් මේ සිනමා පටය නරඹන්න. ඔබතුමියගෙන් මං අහන ඊළඟ ප්‍රශ්නේ මේ ඔබතුමිය කුරුණෑගල ඇඹලවත්ත ග්‍රාමයේ තමයි උපත ලබන්නේ.
පුංචි කාලේ හරි දඩබ්බර චරිතයක්ලු. පිඟන් එහෙම කැඩුනහම හංගනවා කියලා ආරංචියක් හම්බුණා අම්මට අහුවෙනවට තුමස් ඇතුලේ. ඇත්තද මේ කතාව? ඔව් ඒක ඇත්ත. පුංචි කාලේ ඇත්තටම මම මගෙත් එක්කම මල්ලි ඊට පස්සේ ටිකක් දුරින් තමයි නංගිලා දෙන්න. ඔබතුමිය මේ පවුලේ වැඩිමහල් දියණිය. මම වැඩිමහල් දියණිය. මොකද අපේ අම්මා ටිකක් වසයි. අම්මා සැරයි. හැමදේම ඒක එක අතකට ඒක වැරද්දක් නැහැ. ඒක අර පිරිමැස්මෙන් හැමදේම කරන අර පිරිමැස්මෙන් ජීවිතේ ගෙනියපු කාන්තාවක් මගේ අම්මා. එතකොට තාත්තා අපිත් එක්ක ටිකක් හරි තාත්තාට වඩා අපිත් එක්ක ළඟින් කටයුතු කරා කියන යාළුවෙක් වගේ ගොඩක් වෙලාවට ওই පිඟන් කඩන කතාව වෙන්නේ අම්මා අපි මං ඉපදින්නේ කුරුණෑක ලැඹලවත්තේ වදාකට කියන ගමේ ඉපදිලා මං පාසල් ජීවිතේ පටන් ගන්න තාත්තා වෙන්නප්පුවේ ගමට එනවා ඊට පස්සේ වෙන්නප්පුවේ පදිංචි වෙනවා අපි හැමෝම නමුත් කිරි අම්මා අම්මගේ අම්මා කුරුණෑකල නිසා අම්මා මාසිකව දෙකකට සැරයක් දවස් 5ක් 6ක් ගිහින් කුරුණෑකල නවතිනවා ඔය අතරතුරේ තමයි අපි ඉතින් අතාත්තාතික කෑම බීම හදනවා උයනවා පිහිනනවා අපට ඕන විදිහට අපි ගේ පාවිච්චි කරනවා පාලනය කරනවා තාත්තත් අපි මට්ටමට වැඩිලා නින්නේ ඒක නිසා ඉතින් එතකොට පිඟානක් විදුර කැරිච්ච එකම තාත්තා කියනවා අම්මෝ කැඩුවනේ පිඟාන දැන් ඉතින් හරියන්නේ නැහැ කොහොම හරි හංගන්න ඕනේ කියලා විජාන හංගනවා හංගල සද්දේතු ඉන්නවා අම්ම ඇවිල්ලා පිඟාන හොයනවා දැන් මේ තිබුණ පිඟම් පහක් තිබුණා එකක් නැහැ කොහොමකද උනේ මෙලහට පිඟාන කඩලා ඔබ තුමියගේ ළමා කාලයත් මතක් කරපු හින්දා අපි පාසල් ජීවිතය ගැන කෙටි සඳහනක් කරමු. පාසල් ජීවිතයත් ඇත්තටම මම බොහොම සුන්දර කාලයක් අපට තුන පාසල් ජීවිතය අද වගේ නෙමෙයි. පන්ති නෑ ඉස්කෝලෙන් පස්සේ ගොඩාක් පන්ති නෑ. අපි දුර්වල විෂයන් වලට මං ගණන් වලට ගොඩක් දුර්වල හිටපු කාලේ අපි ඔය ඉස්කෝලෙන් පස්සේ නවත්තගෙන ඒ දුර්වලමයි විතරක් නවත්තගෙන අපට මේ අපි ගුරුවරුම අපට නැවත ඒ පාඩම් කියලා දුන්නා. එහෙම කියලා දීලා හක්ට තමයි අපි ඒ කාලේ ගත කරේ. අපිට ලොකු කාලයක් තිබුණා සෙල්ලම් කරන්න, යාළුවෝ හම්බෙන්න, නෑදෑගමන් යන්න, මේ නිකන් ජීවිතේ පොතක් පතක් කියවන්න, හැමෝගෙම කතා දිහා අහන් ඉන්න, කතා බලන් ඉන්න, ඒ වගේ විශාල කාලයක් අපිට එදා තිබුණා. ඒක නිසා අපි අපේ ළමා කාලේ ඉතාම හොඳින් භුක්ති විඳා, හරීම රසයි, හරීම විනෝදයි ඒ කාලේ. නමුත් අද කාලේ මං හිතන්නේ අපේ දරුවන්ට ඒ කාලේ හම්බුනේ නෑ. ඒක අපේ ළමයින්ට උනේ රේස් එකක් වගේ අධ්‍යාපනය පස්සේ දුවන්න දිගට එහෙම එකක් තමයි වර්තමානයේ තියෙන්නේ ඒක. ඉතින් ඒ මගේ පාසල් කාලේත් මම ඇත්තටම දඩබ්බර ශිෂ්‍යාවක්. පාසලේ මම ගොඩක් ගුටි කාලා තියෙනවා එක එක වැරදි කරලා. ඉතින් හැබැයි මං හිතන්නේ ඒව වැරදි තමයි ඒ කාලේ ළමයෙක් විතර ඒව හැබැයි හරි සුන්දර වැරදි. එහෙම ලොකු කාටත් හානියක් වෙන කලබලයක් වෙන වැරදි නෙමේ. සුන්දර වැරදි ළමයෙක් විතර කරපු වැරදි. ඒ දරබ්බර ගති ඒකත් එක පාසල් කාලේ නිම වෙමින් ඊට පස්සේ අපි උසස් අධ්‍යාපනයෙන් ඒකත් නිම වෙමින් ඊට පස්සේ මම ගුරු වෘත්තියට පිවිසෙනවා. එතකොට තමයි මට දැනෙන්න පටන් ගන්නෙ මම පාසල් කාලේ කරපු දේවල් වැරදි කියන එක. ඔව් ඔබතුමිය වගේම ඔබතුමියගේ කතාබහේ අතීතය හරි සුන්දරයි. ඒ සුන්දර කතාබහත් එක්ක ඔබතුමිය කලා ශාස්ත්‍රයට පිවිසෙනවානේ. නටාගෙන ගියාට කමක් නැහැ ලොකු දුවේ. නම නම් කැත කරගන්න එපා. එහෙම කියන තාත්තගේ ඒ කතාවත් එක්ක අපි කතා කරමු කොහොමද ඔබතුමිය කලා ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියන එක. ඔව් මම කලා ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්නේ තාත්තගේ අකමැත්තෙන් අම්මගේ බලවත් කැමැත්තෙන්. ඒ කියන්නේ අම්මා 100%ක් කැමති. මොකද මේ කතාව මම කියන්න ඕනේ තාත්තා මම සිනමා ශිල්පිනියක් වෙනවට අකමැති වුණාට අම්මයි තාත්තයි ඒ කාලේ කියන්නේ මං ඉපදෙන 63නේ. එතකොට අපිට අවුරුදු අපි 80 ගණන් ගත්තොත් අපට අවුරුදු 15 18 19 20 වගේ වයස වෙන කාලේ වෙනකන් මට මතක ඇති 80 දශකයේ සිනමාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඔව් 80 දශකයේ මම ප්‍රවිෂ්ඨ වෙනවා. මම ඉපදෙන 63. එතකොට 80 කියන 85 වගේ තමයි මම සිනමාවට පිවිසෙන්නේ. එතකොට ඒ කාලේ තුලදී අපි දැක්ක දෙයක් තමයි තාත්තගේ අම්මගේ ඒ දෙන්නා එනවා සෙනසුරාදා කොළඹට ඇවිල්ලා 10:30 බලලා 2:30 බලලා බුහාරියකින් මේ කෑමත් කාලා 6:30 බලලා තමයි ගෙදර ඉන්නේ. එහෙම එයාලා එහෙම ලොකු සිනමාවට කියන කලාවට ලොකු ආදරයක් දක්වපු ඒ ආසාවෙන් ඒ කාලේ ඉඳන් ෆිල්ම් බලපු චිත්‍රපටි බලපු සිනමාවට කැමැත්තක් දක්වපු දෙන්නේ තමයි අම්මයි තාත්තයි. එතකොට ඒකදී තමයි අම්මට මෙන්නේ අම්මගේ කැමැත්ත ඇති වෙන්නේ ඒ අත්දැකීමත් එක්ක තමයි මගේ දරුවෙක් මේ කලාවට හම්බුලෙස හරි ගියා නම් යවුනා නම් ඒකට උදව් කරපු එක. ඔව් එහෙම තමයි ඔබතුමිය කරදිය වලල්ල චිත්‍රපටියට සම්බන්ධ වෙන්නේ. ඒ ගැනත් අපි මතක් කරමු. ඒ සම්බන්ධ වෙන්නේ ඇත්තටම මගේ යාළුවෙක් දීප්ති. දැනටත් මගේ
වෙන්න අපි ගේලාග මගේ ආදරණීය ඉහිලි ජීවත් වෙනවා මගෙත් එක බොහොම හිතවත්කමයි දීප්ති සහ මගේ පොඩි මාමා කියන අම්මගේ මල්ලි ප්‍රියල් කුමාරතුංග ඒ දෙන්න තමයි ඒ දෙන්නට තමයි කලාව කරන්න සහ නළුවෙක් නිළියෙක් වෙන්න කලාවට පිවිසෙන්න පුදුමාකාර ආසාවක් ඕනෑකමක් තිබුණා ඊට පස්සේ මේ දෙන්න තමයි කරදේවලට ඉන්ටර්විව් එකට ලෑස්ති වෙන ජෙරඩ් ෆිනාන්දු අංකල් සමගි ජෙරඩ් ෆිනාන්දු කියන අද හු ජීවිතුන් අතර නැහැ මම ගෞරවයෙන් ඔහු මතක් කරනවා මේලා ආදරයෙන් ජෙරඩ් අංකල්ව එතකොට ජෙරඩ් අංකල් තමයි මේ යොමු කරන්නේ මේ දෙන්නව යොමු කරලා මේ දෙන්නත් එක්ක දීප්තිත් එක්ක මමත් ඇවිල්ලා මමත් දැන් මේ දෙන්නත් එක්ක උදව්වට ඇවිල්ලා මේ කට්ටියත් එක්ක ඔහොම ඉන්නකොට ඩොලර් කරුණාරත්න අද ඔහුත් නෑ ජීවිතුන් අතර මගේ පළමු ස්ක්‍රීන් ටෙස්ට් එක කරපු කැමරා අධ්‍යක්ෂකවරයා ඩොලර් කරුණාරත්න මහත්මයා ඊට පස්සේ මටත් මේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ඉන්න කියලා ආරාධනාවක් ලැබෙනවා ඊට පස්සේ මම ඒකට සහභාගී වෙන අකමැත්තෙන් සහභාගී වෙනවා නමුත් ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් මම කවුරුත් නෙමෙයි මං විතරක් පාස් වුණා ඔව් එහෙම තමයි මට මේ උපදාරං චරිතය ලැබෙන්නේ ඒ වගේම දැන් ඔබතුමිය චාරුණී කියලා කියන්නේ කවදාවත් වයසට යන්නේ නැති කියන තවමත් තරුණ වෙනුවෙන් යුතුව ඔබතුමිය තවමත් තාරුණ්‍ය හදවතේ තියාගෙන බොහෝ සිනමාපටවල ඒ වගේම පුංචි තිරයේ ඔබතුමියගේ රංගන දායකත්වයේ සපයනකොට මේ චාරුණී කියන නම ඔබතුමියට ලැබෙන්නේ චණ්ඩියාගේ චණ්ඩියා කියන සිනමාපටය තුළ නේද ඔව් චණ්ඩිගේ චණ්ඩියා කියන සිනමාපටයට මම තෝරාගන්නේ චන්ද්‍රාමුසු සන්ති මහත්මියත් හේමසි සෙල්ලපරුගේ මහත්මියත් තමයි එතකොට මොවුන් තීරණය කරනවා මේ මේකේ තිර රචනය ලියන්නේ ආනන්දේස් විජේසිරි කියන මහත්මයා. ਉਹ චිත්‍රපට සංස්ථාවේ මේ අධ්‍යක්ෂක තනතුරේ සේවය කරා. එතකොට මේ තිදෙනා එකතු වෙලා තීරණය කරනවා. එතකොටත් මම මුරින් වහාරා. හර්දිවලලිත් මම මුරින් වහාරා. මගේ දේවන් චිත්‍රපටය තමයි චන්දිගේ චන්දේ චිත්‍රපටය. ප්‍රධාන චරිතය මම බාරගත්තේ. මම තෝරගන්නේ ප්‍රධාන චරිතයේ සනත් ගුන්දුලික මහත්මයාත් සමගින් සහම විජයතුංග මහත්මයාත් සමගින් එතකොට චන්ද්‍රා මුතුන්ත්‍රි මහත්මිය තීරණය කරනවා මුරින් උහාරා කිව්වහම බර්ගද නැත්නම් වෙන භාෂාවක් සිංහල භාෂාව හොඳට හසුරවන්න බැරිද වගේ ලොකු ප්‍රශ්නයක් එන මුරින් උහාරා කියන නම එච්චර ශේෂ්ත්‍රය ඇතුලේ එහෙම නමක් යන්න බැරි නමක් වගේ කියන තැන තමයි එයාලා හිතී ඊට පස්සේ එයාලා මගෙන් ඇහුවා අපි මුරින් චාරුණී කියන ගේම වෙනස් කරමුද කියලා ඊට පස්සේ අම්මගේ ලොකු කැමැත්තක් තිබ්බා මොකද අම්මාට ඕන වුණේ ඇත්තටම අපේ එයාගේ දරුවෙක් කවුරු හෝ දරුවෙක් කලාවට ඉස්සෙල්ලම මම ඇත්තටම නම් ගියේ එහෙම මම චුට්ටි කැලක් ඇතුලේ මැද්දේ මම චුට්ටක් මේක නවත්තනවා ඇත්තටම මම මුලින්ම නම් ගියේ මේ සින්දු කියන්න පුරුදු කරන්න සින්දු කියන්න ගිහිල්ලා හරි හරියට කරදරත් සිද්ධ වුණා කියලා ආරංචි සින්දු කියන්න බෑ ඊට පස්සේ වැන්සස් සහතවස් වන්කුන් සූරිය කියන මගේ ගුරුවරුන් ඔවුන් කිව්වා මේ මෙයාට මියුසිකල් වොයිස් එකක් නැහැ යම්කිසි ප්‍රමාණයකට ගායනයක් යන්තම් කරගන්න පුළුවන් නමුත් මියුසිකල් වොයිස් එකක් නැහැ අපි සිතාර වාදනේ මෙයාට පුරුදු කරමු කියලා ඔන්න සිතාර වාදනේ මම ඉතින් පටන් ගත්තා ඒ අතරතුරේ ඒ මං ඒ චූටි පොඩි මේ මැද්දෙන් පැන්න මං ඇත්තට මේ කතාවේ මම පැලයි චුට්ට කිව්වේ ඊට පස්සේ මේ චන්ද්‍රම් සුරන්ත්‍රි මහත්මයා සෙල්ලපිරුම් මහත්මයා චන්නගේ චන්ද්‍රියගේ චිත්‍රපටියට තමයි මගේ මුරින් ඔහාරා කියන නම මුරින් චාරුණී කියලා වෙනස් කරලා ඒ සිනමාපටේ වැඩ කරගෙන ගියේ. එදා ඉඳන් මම මුරින් ඔහාරා මුරින් චාරුණී අතර මගේ පෞද්ගලික ජීවිතයේ දෝලණය වුණා. සිනමාවේ කලා ලෝකයේදී මම මුරින් චාරුණී පමණක් වුණා. මොරින් චාරුණී කියන රංගන ශිල්පිනිය ඒ විදිහට බිහි වෙද්දී ඔබතුමියත් එක්ක කතාබහ වෙනත් පැත්තකට ගෙන යන්න මට හිතුණා 80 දශකයේදී ඔබතුමිය සිනමාවට පිවිසෙනවා මේ ආපු ගමන් මග තුළ ඔබතුමිය මේ සිනමාව ගැන මේ ආපු ගමන් මග ගැන තෘප්තිමත් දැන් තියෙන පරපුර දැන් මේ තියෙන කලාව ඇතුලේ ඔබතුමියට මොකක්ද හිතෙන්නේ ඔව් අතීතයේදී මම පටන් ගත්තේ එදා මම පටන් ගන්නකොට ගොඩාක් තෘප්තිමත්. ඊට පස්සේ මම 90 වගේ දශකයේ මැදට එනකොට තෘප්තිමත්. හැබැයි එයින් එහාට කලාව තුළ මං විතරක් නෙමේ මේ කලාවේ ලොකු හැලහැප්පීම් වෙනස් වීම් වුණා. ඒ කියන්නේ විරුද්ධාර්ථිකය ලංකාවට එනවත් සමගම මේ අපේ පුංචි රටේ මේ එනවත් සමගම අපිට රූපවාහිනිය ලැබෙනවත් සමගම මාධ්‍ය වෙනස් වෙනවත් සමගම අලුත් අලුත් කියන්නේ මේ අපි ටෙක්නොලොජි එකකින් පාවිච්චි කරන්නේ තොර මේ ටෙක්නොලොජි එක වෙනස් වෙනවත් එක්කම අපිට අපි නව නිර්මාණ කිරීමට අපොහොසත් වීමත් එක්කම කලාවේ ලොකු කඩාවැටීම් ගොඩක් සිද්ධ වුණා. මොකද අපිට සිනමා හෝල් මං හිතන්නේ 200 ගාණක් තිබුණු අපි අද මං හිතන්නේ
හතලිස් දෙකකට වගේ ප්‍රමාණයකට ඇවිල්ලා. ඒ ලංකාව පුරාම ඉච්චර ප්‍රමාණයක් තිබුණු සිනමා ඒ කියන්නේ හෝල් ගාන අද වෙනකොට ඉච්චර සුළු ප්‍රමාණයක් වෙනකන් ඇවිල්ලා. එතකොට ඒ ගැන අපේ ඉතින් පොඩි පොඩි නෙමෙයි කියන්නේ දුකක් තියෙනවා. කියන්නේ අපි මොකද අපි මුලින් අර හොඳ 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 පෝෂ්‍යදායි කලාවක් අත ගෑවා. අපට අත ගන්න හම්බ වුණා. අපට ඒවා භුක්ති විඳින්න හම්බ වුණා. ඒ භුක්ති විඳපු නිසා අපට දැන් මේ කඩාවැටීම ලොකුවට තේරෙනවා. ලොකුවට දැනෙන්න ගන්නවා. ඔව් ඔබතුමේ මේ කඩාවැටීමට හේතුව විදිහට දකින්නේ මොකද්ද ප්‍රබලතම හේතුව විදිහට? එක හේතුවක් තමයි විවෘත ආර්ථිකය හරහා තිබුණු ඒ ආර්ථික හැලහැප්පීම එකක්. ඊට පස්සේ ඒ ආර්ථික හැලහැප්පීම නිසා සිනමා කරුවන්ට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් ලැබුණේ නැහැ. ඔවුන් හිතන පරිදි ආකාරයෙන් මේවා නව මුහුණුවරකින් වෙනස් කර ගැනීමට එකක්. අනික සමහරක් වෙලාවට වෙනස් නව මුහුණුවරක් දීලා වෙනස් කර ගන්නට කැමති නැති වෙච්ච අවස්ථාත් නොතිබුණා නොමේ. ඒ තව එකක්. ඊට පස්සේ අලුත් පරපුර ඇවිල්ලා අලුත් පරපුරට මේකේ වැඩ කරන්න තිබුණු පහසුකම් හෝ වැඩ කරන්න තිබුණු ඒ මොකක් හරි සම්බන්ධීකරණයේ තිබුණු ප්‍රශ්නයක් නිසා ඒක ඒක නැතුව ගියා. ඒක එකක්. ඒ වගේ එකක් නෙමේ කියන්නේ විශාල ප්‍රශ්න ගොඩක් එකතු වෙලා තමයි මං හිතන්නේ කඩාවැටෙන්න හේතුවක් වුණේ. ඔව් ඔබතුමිය දැන් නව පරපුර ගැන කතා කරානේ. හැදෑරීමක් එක්ක කලා ශාස්ත්‍රය ඇතුලේ හැදෑරීමක් සමග කලා ශාස්ත්‍රයට එන්න ඕන කියන දේ සම්බන්ධව ඔබතුමියගේ අදහස මොකක්ද? නව පරපුරත් එක්ක මේ හැදෑරීම කියන දේ කලාව හැදෑරීම කියන දේ කොයිතරම් දුරට වැදගත් වෙනවද? ඒක කොයි තරම් දුරට නෙමෙයි ඊටාම වැදගත්. හැදෑරීම කියන එක ඇත්තටම 100%ක්ම වැදගත්. ඒක හැදෑරීම කියන එක අවශ්‍යයි. කලාවට නෙමෙයි මොනියම් ශ්‍රේෂ්ඨයක වුණත් හැදෑරීම කියන එක අත්‍යවශ්‍යම කරුණක්, අත්‍යවශ්‍යම දෙයක්, ඒ කළ යුතු දෙයක්. දැන් මේකත් මම කියන්න ඕනේ. මොකද මම සිනමාවට පැමිණුවේ හැදෑරීමකින් නෙමෙයි. හදාරන්න නැතුව මම සිනමාවට ඇවිල්ලා ඊට පස්සේ මම ප්‍රවීණ කියන්නේ මාලිනි ෆොන්සේකා මහත්මිය, අයිරාංගන සේරසිංහ මහත්මිය, සුවර්ණ මල්මරාච්ච මහත්මිය, ඒ වගේ විශාල පිරිසක් රවින්ද රන්දිනි මහත්මයා, ජෝ අබේකුණ මහත්මයා, මේ වගේ ජැක්සන් ඇන්තනි මහත්මයා, මේ වගේ තවත් විශාල පිරිසක්, මම නම් කිහිපයක් කිව්වේ, කියනවා නම් විශාල පිරිසක් එක්ක මට වැඩ කිරීමේ අවස්ථාව මගේ වාසනාවට ලැබුණා. ඒ ලැබිච්ච නිසා ඔවුන් දිහා බලන් ඉඳලා ඔවුන් කියපු දේවල් අහන් ඉඳලා ඒ හැමෝම මාව හැදුවා. තිස්ස අබේසේකර මහත්මයා, විජය ධර්මශ්‍රී මහත්මයා, ඒ වගේ මේ සියලු දෙනාම මගේ අඩුපාඩු, මගේ තියෙන දේවල් හැදුවා. අඩුපාඩු හදලා මට පුළුවන් තරම් ඔවුන් මාව පෝෂණය කරා. ඒ පෝෂණය කරපු එකෙන් ඇත්තරෝ මම ඉගෙන ගත්තා. ඔබතුමියගේ මහත් කැපවීමත් එක්ක හැදෑරීමක් කරන්න ඔබතුමියට අවස්ථාව ලැබෙනවා දැවැන්තයොත් එක්ක. ඒ නිසා ආද වෙද්දී ඔබතුමිය ප්‍රවීණ වගේම දැවැන්ත චරිතයක් රඟපානවා. ඉතින් තව චුට්ටක් මට කියන්න තියෙනවා. කමන්නේ නැද්ද? කිව්වෝ අපි. අපේ හිතවතුන් දැන් අපි දැන් මේ අපි මේ ශේෂ්ත්‍රය හදාරනවා. රංගනයේ කියන එක හදාරනවා. එතකොට අපි වචන කියන්නේ වචන කතා බහ කරන විදිය සහ ඊට පස්සේ චරිතයකට අවශ්‍ය හැසිරීම් රටාව මොකද්ද කියන එක මේ සියලු දේ අපි හදාරලා තමයි අපි චරිතයක් ගොඩනගා ගන්න. ඒක මම මේ හැමෝගෙම ඉගෙන ගත්තා. ඒ වගේම බර්ටම් නිහල් මහත්මිය, මේ අධ්‍යක්ෂ හැමෝගෙම ඉගෙන ගත්තා. හැබැයි මේ දේ ඉගෙන ගන්නවා විතරක් නෙමේ පුතේ. අපි මේ දේ ඉගෙන ගන්න ගමන්ම මේ ශේෂ්ත්‍රය තුළ අපි පවතින්නේ කොහොමද? එතකොට අපේ ගුණධර්ම මොනවද? අපේ සිරිත් විරිත්, අපේ සාරධර්ම, අපේ ඉවසීම, අපි වැඩිදියන් සලකන්නේ කොහොමද? මේ ගොඩාක් තියෙනවා. ඔව්, පායලා නිවිලා යන එක පාරටම පායලා නිවිලා යන තරුවක් නොවි හැමදාම තරුවක් විදිහට ඉන්න තරු ගුණ ගැන ඔබතුමිය ඔය කියන්නේ. ඔව්, ඒ තරු ගුණ හැමෝටම තියෙන්න ඕන. ඒ තරු ගුණේ තියෙන අය ගොඩාක් දුරට මේකේ කාලයක් තිස්සේ රඳා පවතිනවා. රඳා පවත්ව ගන්න ඌන්ට පුළුවන් සහ රඳා පවතිනවා. මේ ගනුදෙනු කරන ආකාරයක් තියෙනවා. මේ හැමොත් එක්කම අපි ප්‍රවීණයොත් එක්ක, නවකයොත් එක්ක, අධ්‍යක්ෂකවරයා එක්ක, සහාය අධ්‍යක්ෂකවරයා එක්ක, එතකොට අංගරචන ශිල්පියා එක්ක, මේ හැමොත් එක්කම ගනුදෙනු කරන බොහොම සුහද, බොහොම ආදරණීය ගනුදෙනු කතන්දරයක් තියෙනවා. මේ ගනුදෙනු කතන්දරයේ අස්සේ අපි අපි කතා කරනවා. මේක මෙහෙම වෙන්න බෑ, මේක මෙහෙම වෙන්න බෑ, එහෙම කියලා අපි වචන හුවමාරු කරගන්නවා. හැබැයි හැම හුවමාරුවක්ම ආදරණීයයි, බොහොම සුන්දරයි, හරි සොඳුරුයි. හරියට ඔබතුමියයි මමයි මේ කරන සොඳුරු කතා බහ වගේ. ඔව්, ඒ වගේ. එතකොට එහෙම බෙදා හදා ගැනීමෙන් අපි මේ සියලු දේ රංගනයේටම විතරක් දක්ෂ වෙලාත් බෑ. මේ අනිත් මං කියපු හැම අංගයක්ම මේකට එකතු වෙන්න ඕන. ඒ එකතු වෙලා තමයි අපි මේක තුළ හදා පවතින්නේ. එතකොට අපි වර්තමානයේ ඇත්තනකෝ අපිට වඩා දක්ෂයෝ ඉන්නවා.
අපට වඩා ගොඩාක් දක්ෂ අය හිතන්න පුළුවන් අය මේ ගොඩාක් නිර්මාණ කරන්න පුළුවන් අය අලුත් සොයා ගැනීම කරන්න පුළුවන් අය ගොඩාක් මේ නව පරපුරේ තුල ඉන්නවා. එතකොට මම මේ හැම දිනකටවත් ආදරෙන් කියන්නේ දැන් ඇත්තටම දැන් බැලුවොත් දැන් මේ ඉන්නේ අපේ එක්ක මිනිපුරි මිනිපුරියෝ. අපි වයස දිහා බලනකොට අවුරුදු 18 19. එහෙම නැත්නම් 20 25. එතකොට අපි දුව දරුවෝ වගේ. නැත්නම් මුණුපුරි මිනිපිරි වගේ මගේ වයසත් එක්ක මං හරියට බැලුවොත්. එතකොට මේ එන අය තුල විශාල දක්ෂකම් ගොඩක් තියෙනවා. මොකද මේ මේ අයට මේ තාක්ෂණය හරහා ඒවා ඉගෙන ගන්න අවස්ථා ලැබිලා තියෙනවා ඔවුන්ගේ වාසනාවට. හැබැයි මම කියන්නේ හැදෑරීමක් කරන්න ඕනේ. දැන් හදාරන්න අපට අවස්ථා ගොඩක් ලැබිලා තියෙනවා මේ වර්තමානයේ අලුත් පරපුරට. එතකොට ඒව හදාරන ගමන් අර මං කියපු මේ මේ ගුණාංග ටිකත් මේකට එකතු කරලා මේ බ්ලෙන්ඩ් කරගෙන මේ සේරම එකතු කරගෙන රංගනයත් හොඳටම එකතු කරගෙන මේ සියලු දේ කරගෙන යනවනම් මං හිතන්නේ මේකේ අර නිවිලා පත්තු වෙලා නිවෙන්නේ නැතුව සෑහෙන කාලයක් පත්තු වෙලා ඉන්න පුළුවන්. ඔව්. ඉතින් මේ වගේ චරිතයක් වෙන්න හිතන් ඉන්න ඔබට ඔන්න වැදගත් වෙන්න ඇති එතුමියේ කියපු කාරණා. ඒ වගේම මේ මට මේ ප්‍රශ්නයත් මේ ගමන් අහන්න හිතුණා. දැන් අපි පුංචි තිරය ගැන කතා කරනවානේ, ටෙලි තිරය ගැන, ටෙලි තිරය සහ වේදිකා නාට්‍ය ගැන අපි පොඩි කතා භාගය දෙමු. ඔබතුමියේ දක්ෂකම් දක්වන ඒ තුළත් අපි ඔව් ඇත්තටම මම මේ දැන් මේ මම සිනමාවෙන් පටන් ගත්තු කෙනෙක්, මම සිනමාව තුළ හිටපු කෙනෙක්. නමුත් ඇත්තටම ටෙලි තිරය තුළ තමයි මං හිතන්නේ මං විශාල වශයෙන් වැඩ කරලා තියෙන්නේ. විශාල වශයෙන් විශාල ප්‍රේක්ෂකාගාරයක් මට තියෙන්නේ ටෙලි තිරය තුළ තමයි. මං ටෙලි තිරය තුළ ගොඩාක් වැඩ කරපුත් කෙනෙක්, ඉස්සරහටත් එහෙම කරගෙන යන කෙනෙක්. ඉතින් ටෙලි තිරය තුළ මං හිතන්නේ මං මට ලැබිච්ච අවස්ථා ගොඩාක් මං සන්තෝෂ වෙනවා. මට ගොඩාක් අවස්ථා ලැබුණා. මං ඒවා මං උපරිමයෙන්ම කරා. ගම්බෙර්ලින් පටන් ගත්තොත් අද වෙනකොට දිවියාදරී දක්වා අක්ෂි දක්වා එතකොට මම මේ දවස්වල වැඩ කරනවා අලුපාට දී දුණු. ඉතින් මේ වෙනකන් මම ටෙලිතිරය තුළ නොනැවති නොකැඩි එක දිගට වැඩ කරමින් ආවා. මං ඇත්තටම මේ විශාල ගෞරවයක් මට තියෙනවා. මේ කියන්නේ මම ටෙලි නාට්‍ය තුළ තමයි විශාල ප්‍රේක්ෂකාගාරයක් මං හදාගත්තේ. මට හැදිලා තියෙන්නේ ඇත්තට මේ ටෙලි නාට්‍ය වලත් තියෙන්නේ සිනමාව විශාල සිනමාව කිව්වම මේක විශාල මාධ්‍යයක්. නමුත් මේ රඟපෑමේදී ටෙලි නාට්‍ය හෝ නැත්තම් සිනමාපට කියන හෝ එහෙම බෙදීමක් වෙන්නේ නැහැ. රඟපෑමේදී අපේ උපරිමය අපි කරන්නට ඕන, කරනවා අනිවාර්යෙන් කරන්නටත් ඕන. එන් අතුරතුර වේදිකාව ගත්තොත් වේදිකාව කියන්නේ ඇත්තටම රංගන පාසලක්. වේදිකාව කියන්නේ රංගනයේට මං හිතන්නේ අපට තියෙන එකම පාසල විදිහට තමයි මං දකින්නේ. මොකද මම වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙන්නේ. වේදිකා නාට්‍ය පහක් හෝ හයක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම ඒ අත්දැකීම, ඒ පුහුණුව, ඒ හිටපු කාලේ මං ඒ වැය කරපු කාලේ ඉතාම වටිනවා. ඒක බොහොම ගෞරවණීයයි. ඒක හරි මොකද සජීවීනේ. වේදිකාව කියන්නේ අපිට වැරදුනොත් වැරදුනාමයි, හරි ගියොත් හරි ගියා. ඒක නිසා අපි වේදිකාව තුළ අනිවාර්යෙන් නිවැරදි දේ කළ යුතුමයි කියන එකක් අපේ මනසට හැමෝගෙම මනසට ඇවිල්ලා තියෙන මනසෙ තියෙනවා. ඒක නිසා වේදිකාව ලේසි පහසු තැනක් නෙවෙයි. වේදිකාව කියන්නේ ඉතාම ගැඹුරු, ඉතාම මේ මන්නම් බයයි. ඇත්තම කිව්වොත් වේදිකාව කියන්නේ ඒ තරම්ම මේ හැබැයි ඔබතුමියගේ වේදිකා නාට්‍ය තුළ අපි දකිනකොට ඒ බය නම් අපිට පේන්නේ නැහැ. ඔව්, ඒ කියන්නේ පුහුණුවීම් කටයුතු කරනවානේ මාස ගණනාවක්. ඒ කියන්නේ මාස 3ක්, මාස 4, මාස 6ක් වගේ කාලයක් එක දිගට පුහුණුවීම් කටයුතු කරලා ඒක තනි කරම හරියට විස්තර වුණාට පස්සේ තමයි ප්‍රදර්ශනට ලෑස්ති කරන්නේ. ඒක නිසා මං හිතන්නේ එහෙම වෙනව ඇති. නමුත් වේදිකාව කියන්නේ මේ හරි අයියතුළු දැන් ඉන්නවා මේ මගේ ඉස්සරහම තියෙන හරි අයියා. මගේ මට වඩා හොඳට කතා කරයි වේදිකාව ගැන. වේදිකාව කියන්නේ නම් ඒ තරම් ගැඹුරු ශිල්පියෙකුට, ශිල්පිනියකට ඒ ඉගෙන ගන්න තියෙන හැමදේම මෙතන ඉගෙන ගන්න පුළුවන්. ඔය මම කියපු සියලුම දේ ඉගෙන ගන්න පුළුවන් තැනක් තමයි වේදිකාව කියන්නේ. ඔව්. ඒ ඔබතුමිය තිර පිටපත් තෝරා ගැනීමේදී, තිර පිටපත් තෝරා ගන්නකොට කොහොමද ඔබතුමිය ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ? ඇත්තම කියනවා නම් මං පෞද්ගලික මගේ ගැන කිව්වොත් මම තිර පිටපත් තෝරගන්න මට එහෙම උනේ නැහැ. ඒ කියන්නේ මට ලැබුණු චරිත මට කරන්න පුළුවන්. මට සුදුසුයි, මට ගැළපුණා,
කළ හැකි චරිතය. ඒ නිසා මම තෝරා ගැනීමක් කවදාවත් කළේ නැහැ. මම දන්න විදිහට මට ලැබුණු දේවල් කරා. සමහරක් හැබැයි ලැබුණු චරිත තෝරාගත්තු නිසා නෙමේ මගේ දින වකවානු වල දින ප්‍රශ්න කියන්නේ මට ගන්න බැරි දින වක ඒ කියන්නේ ෂෙඩියුල් එකෙන් අපි වැඩ කරන්නේ. ඒ ෂෙඩියුල් එකේ මට ඒ දවස් නැතුව ගියාම මම අතෑරපු නිර්මාණ තියෙනවා. සිනමාපටක් තියෙනවා. එතකොට නිර්මාණක් තියෙනවා අතෑරපු. එහෙම මගෙන් අතෑරලා ගියා මිසක් නැතුව මම තෝරා ගැනීමක් තුල ඒක අතෑරලා නැහැ. මමට ලැබුණු චරිත එකක් පහ හැමෝකම හොඳයි. ඔව් ඒ වගේ මතක් කරන්න ඕනේ හිතවතුනි හංස විලාපය ඔබතුමියගේ ඔබතුමියේ නිෂ්පාදක වරියක් විදිහට භූමිකාව ඔබතුමියගේ භූමිකාව එළියට දාන තැන අපි ඒ පිළිබඳව මතක් කරමු ලංකාව වගේ සිනමා කලාවක් තියෙන තැන කොහොමද ඔබතුමිය මේ බරසාර වැඩේ බාරගන්නේ? අම්මෝ ඒක නම් හරි අමාරු වැඩක්. ඇත්තටම මේක මගේ අම්මා මගේ පොඩි මාමා පියල් කුමාරතුංග මම අපි තුන්දෙනා එකතුලා තමයි නිෂ්පාදන කටයුතු කරේ. අම්මෝ මන් දන්න එක කියන්න දැනුත් කියන කොටක් මට අමාරුයි. ඒ කියන්නේ නිෂ්පාදන ඒ ක්‍රියාව මේ එහෙම ලේසිකට කරන්න බෑ. ඒ කියන්නේ මම එතකොට මමත් ගොඩක් දැනුම් තිරුම් තියෙන කෙනෙක් නෙමෙයි. ඒ අවදී ඥානස් මං හිතන්නේ 89 වගේ වකවානුක තමයි අපි නිෂ්පාදනයේ පටන් ගත්තේ හංස විලාපගේ චිත්‍රපටිය. ෂෙල්ටන් පාගල මහත්තයා තමයි අධ්‍යක්ෂකවරයා ලෙස මා තෝරා ගත්තේ. මොකද මම හුයි ගුළු මුදු කුණාටුවක් වැඩ කරලා තිබිච්ච ඒ හිතවත්කමත් එක්ක නිෂ්පාදනය ගැන කතා කරනවා නම් මං හිතන්නේ මගේ ජීවිතයේ අමාරුම එක තමයි මේ සිනමා පටයක් නිෂ්පාදනය කරපු එක. කෙටියෙන් කියනවා නම් ඒක ඒ තරම්ම සංකීර්ණයි. ඒක හරි ගැඹුරුයි. ඒක මං හිතන්නේ මං ඉච්චරම තමයි කරේ. අපි තුන්දෙනා එකතුලා කරපු එකම සිනමාපටය සහ අවසානම සිනමාපටය වුණා නිෂ්පාදනාංශයෙන්. මේ ඒක ගැන මේ අනේ මන්ද මට කියන්න ඒක තවමත් තේරෙන්නේ නැහැ. ඒක කොච්චරද බැරෑරුන්ද කියන එක. ඒ තරම් වරසාරයි. නමුත් ඔබතුමිය මේ අභියෝගයත් හරි සාර්ථක විදිහට ජයග්‍රහණය කරනවා. සිනමාපටේ සාර්ථකුනේ නැහැ. සිනමාපටේ ඇත්තම සාර්ථකුනේ නැහැ. අපට ලොකු මුදලක් ඔක පාඩුවක් වුණා. ලක්ෂ ගානක. ඒක කමක් නෑ. ඉතින් ඒක අත්දැකීමක්. ඔව්. සමහර වැරදීම් තියෙනවා අත්දැකීම් විදිහට අපිට ජීවිතේට එක්කසු වෙන. ඉතින් ඔබතුමියත් එක්ක අපි මේ කාල වේලාව ගත කරද්දී බොහෝ අත්දැකීම් වෙදා හදාගත්ත හරි සොඳුර කතා බහක් වුණා මේ කතා බහ. කාල වේලාව ඉක්මලා යන නිසා මට ඔබතුමියගෙන් අහන්න හිතුණා. අපිට රසික ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවනේ. අපේ රසිකයෝ ඉන්නවනේ. මේ බලන් ඉන්න රසිකයොන්ට ඔබතුමියට දෙන්න යම් කිසි පණිවිඩයක් ඇති. ඔව්. ඇත්තටම මේ ප්‍රේක්ෂකාගාරයේ හින්දා තමයි මේ කලා ශිල්පී ශිල්පිනියන් පවතින්නේ. ඔවුන්ගේ ආදරය, ඔවුන්ගේ කරුණාව, ඔවුන් වෙලාවට අපේ වැරදි කියලා දෙනවා, අපේ හරි දේ උන් අගය කරනවා, වැරදි දේ උන් අපිගෙන වැරදි කියලාම් කියනවා, වැරදියට ගරු කරන්නේ නැහැ උන්. එතකොට අපි වැරදි හදාගන්නවා, හදාගන්න ඕනේ. ඉතින් ප්‍රේක්ෂකාගාරය කියන්නේ ශිල්පීකට ශිල්පිනියකට අත්‍යවම අවශ්‍ය දෙයක්. ඒ ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන දොස් වෙන්න පුළුවන්, හොඳ දේ වෙන්න පුළුවන්, අඩුපාඩු කියනවා වෙන්න පුළුවන්, විවේචනය බොහොම තදබල වෙන්නට පුළුවන්, විවේචනය බොහොම සොඳුරු ආදරණීය වෙන්නට පුළුවන්. නමුත් ඒ සියලු දේ කලා ශිල්පියෝ ශිල්පියට අත්‍යවශ්‍යයි. ඒ නිසා මම ප්‍රේක්ෂකාගාරයට හැමදාම ආදරෙයි, හැමදාම මගේ ගෞරවය තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ අපි ප්‍රේක්ෂකාගාරය කියන්නේ මේ මුළු මහත් ජනතාව. එතකොට අපිත් ජනතාවෙන් කොටසක් අපි කලාව නියෝජනය කරනවා. නමුත් අපි කලාවෙන් අපිත් ජනතාවක කොටසක්. අපි දැන් හැමෝම මේ වෙනකොට ලංකාවාසීන් සියලු දෙනා මේ වෙනකොට ලොකු ආර්ථික අපහසුතාවයකත් සමාජ අපහසුතාවයකත් තමයි අපි මේ හැමෝම ගනුදෙනු කරමින් සිටින්නේ. කියන්නේ අමාරුවෙන් ජීවත් වෙන යුගයක අපි මේ සියලු දෙනාම සිටින්නේ. ඉතින් ආදරයෙන් කියන්නේ අපි අමාරුවෙන් හරි රටක් විදිහට ගොඩ යමු කියන එක තමයි කියන්න තියෙන්නේ. කලාව තුළ ඔබතුමියගේ ඉදිරියට එන්න තියෙන අලුත් නිර්මාණ ගැනත් අපි කෙටියෙන් සඳහන් කරමු. ඔව්. මේ වෙනකොට අලුත්ම පටන් ගන්න තියෙනවා ෂාන්ගේ කියන අක්ෂි අධ්‍යක්ෂකවරයා ෂාන්. ඔහුගේ අලුත් නිර්මාණය ටෙලිවෘතාන්තයේ පටන් ගත්තා අපි. ඒක මේන් කැරක්ටර් කියලා. ඒ වගේම මම මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා චන්න පෙරේරා අපේ ආදරණීය කලා ශිල්පියාගේ සිනමා පටයට. ඒ වගේම මම එලිපොන් රොක්කින සිනමා පටයත් මේ දවස්වල වැඩ කරගෙන යනවා. ඉන් අනතුරුව මම තව ටෙලි නිර්මාණ කිහිපයකට මේ දවස්වල සහභාගී වීම පවතිනවා. එකක් ශාම් ෆෙනෑන්ඩු. ඔහු පටන් ගන්න තියෙන මිනි සීරීස් කියන ඒ කියන්නේ කොටස් 8ක 10ක ටෙලි නාට්‍යයක්. ඒකේ මම මේ දවස්වල වැඩ කරමින් යනවා. ඒ වගේම ඉදිරියට පටන් ගන්න
අසෝකගේ සිනමාපටයේත් මම මේ දවස්වල ස්ක්‍රිප්ට් රීඩින් කරගෙන යනවා. මේ සියලු සිනමාපටයන් තුල ඉදිරියේදී ඔබතුමියව දැක ගන්නට පුළුවන් වෙයි. ඉතින් අපි හිතවතුන්ට ආරාධනා කර සිටිනවා ඒවත් ඔබට ඉදිරියේදී තිරගත වුණාම ඔබට ඒව නරඹන්න පුළුවන් මොරි චාලුනි මහත්මියගේ ඒ සියලු සිනමාපට මේ ත්‍රිශූලයේ සුභා ඉරේෂා කියන දිත්ව චරිතය වගේම ගොළු මුහුදේ කුණාටුවක් කියන චිත්‍රපටය තුළ උමා කියන චරිතයත් සයනේ සිහිනේ පවිත්‍රා කියන චරිතයත් මේ චරිත අදටත් අපේ හිතවල රැඳිලා තියෙන චරිත සහ ඔබතුමිය රංගනේ ඔබතුමියගේ දක්ෂතාවය පෙන්නුව ඒ වගේම හදවතේ හැමදාමත් රැඳෙන චරිත විදිහට අපිට මතක් කරන්නට පුළුවන් ඒ වගේම තමයි මේ කියන කරුණු කාරණා ඇතුලේ සිනමාව තුළ පුංචි තිරය තුළ ඔබතුමිය කරපු මෙහෙවර අප්‍රමාණයි ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ත්‍රිවිෂන් වෙනුවෙන් අපි ඔබතුමියට නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා ගෞරවයෙන් අපි කරපු මේ ආරාධනයට අද මැදිරියට ආවට සොඳුරු කතා බහක් වුණා අපේ හිතවතුන්ට ඉතින් ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඉදිරි කලා කටයුතු සියල්ල ඔබ හිතන විදිහට සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බෙහෙවින්ම ස්තුතියි අද සොඳුරු කතා බහක් එක්ක එකතු වුණාට ආයුබෝවන් ඔව් එහෙමනම් ආයුබෝවන් කියන ගමන් ඇත්තටම මේ චැනල් එක අධිපති මම දන්න මල්ලි කෙනෙක් මම කාලයක් තිස්සේ උහුත්ක වැඩ කරා දැනුත් මම උහුත්ේ කතා කර ඉඳලා ආවේ ඇත්තටම හරිම සන්තෝසයි එහෙම අපි දන්න කෙනෙක් මේ වගේ අලුත් වැඩක් පටන් ගන්නකොට මොකද අලුත් වැඩක් පටන් ගන්න ඕනේ අලුත් නිර්මාණ බිහි වෙන්න ඕනේ අලුත් දේවල් හැදෙන්න ඕනේ අලුත් අය එකතු වෙන්න ඕනේ ඒ කියන්නේ අලුත් පරපුරක් එකතු වෙන්න ඕනේ මොකද අලුත් පරපුරක් එකතු වුණාම ඔවුන් අලුත් අදහස් නැවුම් අදහස් අලුත් නිර්මාණශීලී ඔවුන් අත්හදා බලනවා රිසර්ච් කරනවා ගොඩක් දේවල් කරනවා ඒ නිසා මම ඇත්තටම සුබ පතනවා ඉතාම සාර්ථකව හැම දිනාටම මේ දේවල් කරගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් හිතවතුනි මොරින් චාරුනි රංගන ශිල්පිනියේ ඒ දැවැන්ත චරිතයත් එක්කයි අද සොඳුරු කතාබහක් සමග ඔබ රැඳී හිටියේ. හිතවතුනි ජීවිතයේ ඇතුලේ අත්දැකීම් කියන්නේ බෙදා හදාගන්න වටිනම දෙයක්. ඔබේ ජීවිතයට හරි වටිනම දෙයක්. සොඳුරු මිනිසුන් ඇතුලේ තියෙන ඒ කතාවන් හරි වටිනවා හැමදාමත් ඔබට. ඉතින් මේ සූදානම් වෙන්නේ සොඳුරු කතාබහක් තුළින් සමුගෙන යන්න. සමුගෙන යන්න කලින් මතක් කරනවා රැඳී ඉන්න දිගටම ත්‍රිවිෂන් එක්ක ඔබ සොඳුරු කතාබහක් එක්කයි මේ විදිහට එකාසුනේ ඉතින් ඔබට සුබදායි දවසක් ආයුබෝවන්